ගරුතර ස්වාමීන් වහන්ස මේ දිනවල ඩෙංගු රෝගයෙන් විශාල පිරිසක් දුකටපත් වී ඇත ඔබ වහන්සේ දේශනා කර ඇති උණබව ප්‍රතිකාරයේ මීට සුදුසුද මදුරුවන් පළවා ගැනීමට ප්‍රමයක් සහ ඊත ප්‍රතිකාරයේ පිළිබඳව පිළිතුරක් ධර්මයේ ඇසුරෙන් බලාපොරොත්තු වෙමි මදුරුවන්ගේ ඇතිනා වූ රෝගයක් තියෙනවා ඩෙංගු කියන රෝගයක් තියෙන ඉස්සර ප්‍රවාහ මේකාකාරී තිබිලා තියෙනවා ඉතින් ඒකට හුඟා තියෙනවා මේ කාලේ අපි සමනන්තරයක් හද මේ සමනන්තරයත් ඒක තමයි මේ පරණ එන්නේ ওই ඩෙංගු කියන එක හැදෙන කොටත් ඔකේ ඉන්නා විවිධ හේතු තියෙනවා අපි සිංහල වචනයක් තියෙනවා අපි ඩෙගා නටනවා කියලා එකක් ওই බෙර ගහන නටනවා තියෙනවා අනවෙර ගහනවා කියලා කියනවා අඩහැර පානවා කියලා අඩහැර පානවාට කියන එක තමයි ඩෙගා නටනවා අපි පැරණි පැරණෝ කියන කතාව ඇයිලා ඩෙගා නටලා ගියා ඔහොම කියනවා ඒ කියන්නේ මොනවා හරි කවන්නේ නිකන් බොරුවට කෑ ගහලා කයි වාරු ගහලා නැති වරොන්දු දීලා මෙහෙම යන සිරිත් තියෙනවා ඒ වගේ දේවල් යම් යම් කාලවල වැඩි වෙනවා ඒතර සමානාන්තරයක් හැදෙනවා යමකට ගැළපෙන පරිසරය ඒ රෝගී එකක් දාලා තිනවා ඒ වගේම නම ඒ වගේ එකින් එකට සම්බන්ධයක් තියෙනවා නිරුක්ති සම්බන්ධය ඩෙංගු කියලා නමකුත් ඒකට වැහැලා තිනා කවුරු දැම්මා ඒ නමෙත් තියනවා කියන හැදෙන්න හේතුව ඌනතාවයක් තියෙනවා යම් කිසි දෙයක් අපිට පොරොන්දුවක් දීලා ගියොත් ඉටු කරන එකක් හරි අසහනයක් එනවා ඒක ඌනතාවයක් බවටපත් වෙනවා ඔන්නේ ඌනතාවයක් ඇති කරන්නා වූ දේවල් කරපුවාම සසරින් ඒකේ කර්ම විපාක අපි කරා එනවා අන්න ඒ වන් නිසා අපේ ශරීරගතව ඌනතාවයක් හටගන්න හේතු වෙනවා ඌනතාවේ ප්‍රතිඵලයක් තමයි ඌන කියන්නේ ඒකට අවශ්‍ය වෙන ඕනතරේ මානසිකත්වය මේ කාලේ අරගන්න පරිසරයක් හැදුණා. සමනන්තරයක් හැදෙනවා. අර අපි කරු වාගේ ඇදලා ඉන්නේ. ඕනතාවයක් ඇති කරපු විපාකේ ඇදලා ඉන්න ආපුහම අනන්තර සමනන්තර කියන පද්ද දෙක සම්බන්ධ වෙලා ඒකෙන් හට ගන්නවා ওই රෝගීට අවශ්‍ය මූල ධර්ම. හට ගත්තාම අපි ওই සකස් වෙන ආකාරය කියන්නේ ওই නිරුක්ති සම්බන්ධයක් තියෙන හැම එකකටම වතිනී පද නිරුක්ති වලින් ඕනේ දකින්න. අපිට වෛරයක් ආශ්‍රය කරන්න වෙනවා වෛරය ඇසුරු කරේ නිරව කර්ම විපාකයේ වෛරය ඇසුරු කරන්නා වූ කාලයක් ආපුහම ඊට හේතු වෙන්නා වූ දෙයක් ආපුහම මෙහෙම කියලා ගියා මෙහෙම කිව්වා කෝ කළාද මොකද කළේ ඉතින් ඔවුන් වැරදෙන්න ඕන විනාශ වෙන්න ඕන වෛරය ඇසුරු කර වෛරය ආශ්‍රයෙන්ම වෛරස් කියලා එකක් හැදෙනවා ඒක විතර ඩෙංගු වලට හැදෙනවා වෛරස් කියලා එකක් සම්බන්ධයක් එනවා වෛද්‍ය ආශ්‍රිතව ලක්ෂණේ තමයි වෛද්‍ය රෝගීන විහිවි හේතු රණ්ඩුයි ඵලෙ මෙන්න මෙහෙම හටගන්න ක්‍රමයක් තියෙනවා ශුද්ධ විදියට ජීවත් වෙලා ශුද්ධ වැඩ කරපුවා ශුද්ධ ජීවීන් කියලා කොටසක් හැදෙනවා මදුරත් ශුද්ධ ජීවී කොටාසියටයි ආйти කෘමි කොටාසිය අන්නේවයි කොටසක් හැදෙනවා අන්න ඒකට හේතුකාරක වන්නා වූ ශක්තිය කරින් තමයි උපදී පරිසරය හැදුනහම පරිසරයට අනුකූලව ඒ ඒ සත්වයෝ ඒ පරිසරයේ වැඩෙනවා සමනන්තරය හැදුනහම අනන්තරයේ සත්වයෝ ඉන්න සත්ත ගන්ධබ්බය හරියට ඉන්නවා ඒ ගන්ධබ්බය අවශ්‍ය පරිසරය තුළ වැඩෙනවා වෙන විශාල වශයෙන් බෝ වෙනවා ඉතින් අපි ඕකට බේත් ගහලා හරියන්නේ නැහැ බේත් ගැවරි ඉවර කරන්නත් බැහැ ඒ තරම් ඉන්නවා විශාල වශයෙන් දැන් පොඩ්ඩක් හිතලා බලන්න අපිට මොනවද කියන්නේ යම්කිසි ක්‍රමවේද කියා දෙනවා කුරුම්බක් ඔබ තියන්න එපා වතුර එකතුන තැන් තියන්න එපා ප්ලාස්ටික් ඔබ තියන්න එපා ඒවා බොහොම හොඳයි තමයි ඒවා යම්කිසි ප්‍රයෝග යම්කිසි උපක්‍රම කීරීව අයින් කරන ඒවා දැන් ගෝවා අක්කෝම අයින් කරන ඒවා තියෙනවා ගස් කොළන් අරම ඒවා ඔය කොළ ඉතුරු වෙන ඒවා වතුර වලවල් හුඟක් අඩු පැත්තක් තියෙනවා ඒ කොළොම් පැත්ත ඉඳන් නාගරික පැත්ත ඒ වගේ ග්‍රාමීය පැති තියෙනවා ඊමේ කවදාවත් ඔව් අයින් කරලා ඉවර කරන්න බෑ. ගස්වල කොළ වැටුණාම කොළවල වතුර පිරලා දිනන කාලය. දවස් 7ක් වතුර තිබුණත් මදුරේ පිට හැදෙන්න ඇති. ඔය කොළ බොට් එක වතුරේ ඉතිරි වෙච්ච කොච්චර මැරුව කැලෑවල කොච්චර මදුරෝ ඉන්නවද? කැලෑ ප්‍රදේශවල හරියට මදුරෝ. කැලෑ කපලා ඉවර කරන්නත් බෑ. අපි සාමාන්‍ය නගරපදව නම්
පුරුවන්තරන් සුද්ධ කරලා සුද්ධ කරලා අයින් කරනවා. හැබැයි ඩෙගු තියෙන්නේ කොහෙද බලපුවාම අර සුද්ධ කරලා අයින් කරන්නේ කැලෑ නැති වැටි වලමයි. කැලෑ ප්‍රතිසරක් තියෙනවා වරතර. ගස්වල පරිසරයේ තියෙනවා. නව බලපුවාම ඩෙගු මදුර බොහොම අඩුයි. ඉතින් මේ පරිසරය හැදෙන හැදෙන හැටියට සකස් වෙන ක්‍රමයක්. ඒ තියෙන්නේ. ඉතින් ඒකේ තිබෙන්නා වූ ප්‍රතිකාරය වශයෙන් ඕන කියන රෝගීට අවශ්‍ය කරන ශක්තිය තමයි ඖෂධ ශක්තිය තමයි ද්‍රව්‍ය පදාර්ථ ඥානෙට ගෝචර වෙනෙමින් උණපතුලේ තිබිලා තියෙන බව දැකලා මම විග්‍රහ කරලා දීලා තියෙන්නේ උණ ගොබේ අරගෙන අන්නේ උණ ගොබේ තුර කෙහෙල් කුහෙ වගේන ගොබයක් තියෙනවා ඉතෙල්ලම උණ මොටේය කියනවා අන්නේ කල්ලක් අරගෙන ඒකේ තියෙන පතුරු ටික ගලවලා බුව රැහැලා ආහ කරලා පතුරු දාන්න නැතුව ඒක කෑලි කපලා කොටලා ඒ ඉස්ම ටික හමුවෙන් මේ හැන්දි දෙක ගන්න දුන්නා උදේට දවල්ට හැට උදේට දවල්ට ඊළඟ තවදේ පස් වතාවයි දෙන්න ඕනේ ඩෙංගු ඉවරයි ඩෙංගු විතරක් නෙමෙයි ඕන වුණකට එයිම සනීපයි මැලේරියාවත් ඉතරයි මොලේ මැලේරියාව කියන රෝගයක් තියෙනවා මහා භයානක එකක් ඒ වුණොත් කහ වුණ නිල් වුණ කියලා වර්ග දෙකක් තියෙනවා කොළ පාන වුණ වලට නිල් වුණ කියන්නේ ඔය දෙකේ ප්‍රතිවෙන්නා වුණ කුරුල්ල දෙකක් කලවලා අරගෙන දෙකේම අර විදිහට ඉස්මහතර කලවම් කරලා ඒ කලවම් ඉස්මෙන් පස් වතාව දුන්නාම මොලේ මැලේරියාව සුව වෙනවා ඔන්න අත්හදාබල්ලා බලන්නද වසවිසක් නෙවෙයි ඒකයි විග්‍රහ කරන්නේ. ඒතර ඒකෙන් පුළුවන්කම ලැබෙනවා ඒ වුණ රෝගය දුරු කරගන්න. අනික් කාරණේ තමයි එතකොට ওই සම්පපාපස ගාතාව. ඒකන හොඳ ගාතාවක් 108ක් විතර හැමදාම ওই සුවඳ දුර ටිකක් ජීවම් කරලා ගන්න. අරින්න ගිය වටේ වටේ දුම් අල්ලන්න ඒක ඒක පුරුදු කරගන්න. අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවත්තානි සිරින් සපානි අහිවිච්චිකා සතපදි උන්නා නාපි සරබු බෝසිකා කතාමි රක්කා කතාමි පරිත්තා පටික්කමන්ත භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්න සම්මා සම්බුද්ධානන්ති කියන මෙන්න මේ ගාථා පාඨයේ 108ක් කියලා අර සම්පපාපස ගාථාවත් 108ක් කියලා සුවඳ දුම් හදාගෙන ගෙටයි ගිය වටේට දුම් ගලන්න ওই තියෙන තැඟවල මදුරු ඈත් වෙලා ඇයි පරිසරය සකස් වෙලා එනවා ඒක එක්තරා